මේ බෞද්ධ ධර්ම තුල මග පාදාගෙන යනකොට එක්තරා අවස්ථාවක් එනවා. ඒක එක්තරා සමාධි අවස්ථාවක්. ඔය අවස්ථාවට ආවට පස්සේ Tamanට වේදන පටන් ගන්නවා මේ අමනුෂ ලෝකවල ඉන්න අය. මියගේ ඥාතීන්. හීනේ නෙමෙයි හැබැයින් වාගේ ඒ සමාධියක් ලැබිලා ඒ සමාධියට වේදන පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊ අවස්ථාව තමයි මාරපාක්ෂික අමනුස්සාදී කොට්ටාස යන්න හොඳම අවස්ථාව එතනින් බුද්ධිලා වික්ෂිප්ත කරන්න. ඔන්න ඒ වෙලාවේදී බොහොම ලස්සන ලං වෙනවා. දෙවිවරු වාගේ වෙස් මවාගෙන විවිධාකාර ක්‍රම වලින් එනවා. මම තමයි විසුන් දෙවියෝ, මම තමයි කතරගම දෙවියෝ, මම තමයි ඊශ්වර දෙවියෝ, මම තමයි මහා බ්‍රහ්ම. විවිධ ක්‍රම වලින් එනවා යමනුස්සයෝ. ඇවිල්ලා හොඳ තත්තරානාන්තරයක් දෙනවා ඉස්සෙල්ලම. ඔබ අහවල් එක්කන බුදුහාමුදුරන්ගේ අහවල් විදෙර හම්බෙලා තත්තරානාන්තරයක් අරන් තියෙනවා. ඔබ තමයි ලෝකෙ අහවල් වාසි බුදු වෙන්නේ. ওই જાතියේ විවිධාකාර උපක්‍රම සීලිය බුද්ධලයා නමනවා. අන්න ඒක තමයි කිව්ව බුදුරයන් වහන්සේගේ බිම අත්හැරලා පොඩ්ඩක් එහාට ගියොත් එහෙම මාර්යාගේ බිමට අහු වෙනවා, මාර්යාට ගෝචර වෙනවා කිය. බුදුන් වහන්සේගේ බිම නම් කවුරු මොනවා කිව්වත් කාගේවත් ආනාන්තර වශයෙන් හිත යන්නේ නැහැ. තමන් දන්නා මේ ලෝකෙට ඇයිද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහම සාරාත්වයක් ඇති එකක් නම් නැහැ කිය. එහෙනම් දෙවියෝ හැදිලා තියෙන්නේ, බ්‍රහ්මයා හැදිලා තියෙන්නේ, සක්විති රජුරුව හැදිලා තියෙන්නේ, ලෝකෙ ඉන්න කෝටිපති හැදිලා තියෙන්නේ, ජනාධිපතිලා මන්ත්‍රීවරු ඇමතිවරු රජවරු සියල්ලෝ හැදිලා තියෙන්නේ. ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ගොඩවල් වලින් මිස වෙන හොඳෙකින් නෙමෙයි කියලා දකින්න ඕනේ. ඔක දකින්නෝ දැකලා පස්සේ ඒවැය තියෙන ක්‍රියාකාරීත්වය ඇලීමයි ගැටීමයි මුලාවයි මිස තවත් දෙයක් ලෝකෙ කියලා නැහැ කියලා දකින්නෝ. ඔන්න ඔක දැක්ක කෙනෙක් ඉන්න නම් ඔය තුලින් සිහිය හක් නොකර හිටියොත් ඔය කිසියම් මාරපාසීකට තත්තරානාන්තර දීලා නමන්න බෑ. ඔන්නව දුන්න ගමන් ඉස්සෙල්ලාම හිතෙනවා පොඩ්ඩක් කතා කරලා බලන්න. ඔය අර ආපු අමනුෂ්‍යය කියලා කියන එක ටිකක් අහලා බලන්න. වැඩි යුතු සමාධියේ පැත්තකට ගිහිලා උන් එක කතා කරන සමාධියකට හිත දිනනවා. සවන් දෙන සමාධියයි උන් එක කතා කරන සමාධියයි වෙන මේ සමාධි කෝටි ප්‍රකෝටි ගානක් තියෙනවා. සමාධි කියන එක දෙකක් නෙමෙයි. ඔය ගුප්ත ලෝකේ යම් කිසි දෙයක් කරන්න යම් කිසි ක්‍රියාවක් කරන්න මනස මෙහෙ ඇව්වොත් ඒක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවෙන් පස්සේ ඒ පැතර නැඹුරුලා ඒ සමාධිය වැඩෙනවා. හැබැයි ඒවා මිත්‍යා සමාධිය අපි දන්නේ නැහැ. වලන්න හොඳ ඒවා නෙමෙයි. ඒ නිසා කියනවා ඌවාගේ අවස්ථාවක් එනකොට සම්පූර්ණ හිතින් අමතක කරලා දාන්න ආය යන්න එපා කතාවට. නැවත ඔය කියනකොට මං ඉක්ලා හරි ඇවිදලා කියනකොට කියන්නේ කාලේ පන්නවාගේ නිවැරේලා. මම කිව්වට පස්සේ මොකද කරන්නේ? නෑ නෑ ඔය කියන්නේ හාමුදුරුවෝ අපිට දිවස් පහල වෙනවට තරහ ඇති. අපිට මේ දිවස්නේ වෙන්නේ දිව කනින් ඇහෙන්නේ. ඒකයි මේ එලා තියෙන්නේ. හාමුදුරුවන්ගේ තත්ත්වයට ඒ කියලා බය ඇති. ඒකයි එහෙම එපා කියන්නේ. ඔහොම අදහසක් එනවා ඒ වෙලාවේ. ඉතින් කොරන්න කියන්නේ කිසිම දෙයක් නෑ. අන්තිමට ගිහිලා හිටන් කන වැන්දුම් වුණා වගේ තමයි කිසිම පිළිසන්නක් නැතෙන්ටපත් වෙනවා. උන්ගේ පැත්තල ගත්තර පස්සේ. ඒ සමාධියේ වැඩනට පස්සේ Tamante එකකින් ඉවත් වෙන්නත් බෑ. මොකද ඉවත් වෙන්න උන් ඉඩ දෙන්නේ නැහැ. නැවත ඒක අමතක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක හුරු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ කුණු හරම කියන්න පටන් ගන්නවා, වයින්ඩ පටන් ගන්නවා, හූ කියනවා, විකෘති කරනවා. ඊට පස්සේ මාර්ගය වඩන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔහේ බල බල ඉන්නවා. කර කියා ගන්න දෙන්නේ නැහැ. ඒකේ පත් වෙන හින්දා තමයි කල් තියාම කියන්නේ. මෙන්න මේ වගේ දේවල් හිතෙන් අයින් කරන්න. උන්ට පසුතලිය හදන්න එපා. ඔය කිසිම අමනුෂ්‍යයෙකුට අපි කියලා හතා කරන්න එහෙම විකෘති කරන්න පුළුවන් කමක් නැහැ. උන්ට අවශ්‍ය පසුතලිය අපි හැදුවේ නැත්නම් ඒ අමනුෂ්‍යයන්ට අවශ්‍ය පසුතලිය හැදුවොත් තමයි ඒ අමනුෂ්‍යයන්ට ලඟින්න පුළුවන් අපි අතරේ. උන්ට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ එහෙම. ඉතින් ඕකට ඉඩ තියන්න එපා. මුලින්ම දැනගන්න ඕන. ආයි මට ඕනේ නැහැ කතා. අම්මා වුණා කමන්නේ. හීනෙන් ඇවිල්ලා කතා කරන්න ආවත් හැබැයි කතා කරන්න ආවත් මට නෑ. හීනේ නම් පේන්න කරන්න දෙයක් නැහැ නේ. හීනේ කතා කළා කියලා හොඳයි. අහකට වයින්නේ. ඒ වගේ සමාධියකින් කතා කරන්න ආවත් අමතක කරලා දාලා නිකන් ඉන්න පුළුවන් මුල් අවස්ථාවේ. මොනවද කතා කරන්න තියෙන්නේ? ආපු ගාම කියන්න තියෙන්නේ අප්‍රමාදයෙන් නිතර නිවන් දකින්න උත්සාහ කරපන් ඵලයන් පැත්තකට. මමත් එහැම වෙලෙම උපනිසිරිය වශයෙන් පිනක් අනුමෝදන් කරනවා. පැත්ත වෙලා ගනි මං අසරි ගන්න නැතුව. කෙලිම ඔය අදහස දෙන්න ඕන. අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තා නිසිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නා නාභිසාර භූමෝසිකා කතා මේ රක්කා කතා මේ පරිත්තා
පටිකමන්ත භූතානි සෝහන් නමෝ භගවතෝ නමෝ සත්තාන සම්මා සම්බුද්ධානන්ති කියලා ඔය පිරිතක් තියෙනවා පොතේ විපස්සීස නමතු චක්කුමත්ත සිරිමත වාදි වශයෙන් සත්බුද්ධ නමස්කාරයත් කරලා හිටන් අන්නේ පිරිත පුරුදු කරගන්න පුරුදු කරගෙන දවස ගානේ උදේට හවසට නිතර කියන්නේ කියනකොටම අදිෂ්ඨාන කරගන්න ආයතනයක් මාගේ කියලා එක මිනිසියෙක්ව කතාවට එන්න එපා දෙවියෝ බ්‍රහ්මේවත් මාගේ කතාවට එන්න ඕනේ මම මගේ වැඩේ කරගන්නවා ඉතරයි ඔය අදහස ගන්න අරගෙන හරියට අවංකව ගත්තොත් ටිකක් කල් යනකොට ඈත් වෙලා අයියෝ කතාන්න නැති වෙයි හැබැයි ඉතින් ඕක කරගන්න හරි අමාරුයි අහක් වෙනවා දෙවියෝ ඈත් වුණා දන්නේ නැවල් ළඟින් ආයෙත් එන පොඩ්ඩක් අල ගහගන්න හිතෙනවා ওই જાතියේ ගියහම තමයි අන්තිමට කුණු වෙන්නේ මනස කුණු වෙනවා කියන්නේ ඕකයි ඉතින් වැඩක් නැතිව කරගන්න යන්න එපා ඒවා කරගන්න සමුගා කල් තියෙනවා ආර්ය මාර්ගයේ ප්‍රගුණ කර ඉන්න ඕනේ ඉස්සෙල්ලා ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරගන්න මග පාදා ගත්තාම දකින්න ඕනේ ධානයේ තියෙන සමල් ළඟ සමාධිය ප්‍රගුණ කරගන්න ඕනේ ධානය ප්‍රගුණ කරගන්න පුළුවන් සවිතක්කං සවිචාරං විවේකදාං පීති සුඛං පරමජ්ජානං ඒ මොකද්ද කිව්වේ සවිතක්ක සවිචාර කියලා කිව්වේ තමන් විසින් යම් කිසි ආකාරමේ ආර්ය මාර්ගයකට නිවන මුල් කරගෙන ගත කර්මස්ථානෙ හිත තියාගත්තා නම් ඒ කර්මස්ථානෙ හිත නගලා එහි හසුරවනවා ඒක තමන් ළඟ තියෙන තමන්ගේ වැඩක් මිස තමන්ගේ කර්මස්ථානෙ ඇතුළේ තියෙන සම්බන්ධයක් මිස කොහෙවත් තියෙන දෙයියෙක් එක්කවත් බ්‍රාහ්මීයෙක් එක්කවත් අමනුෂ්‍යෙක් එක්කවත් ඥාතියෙක් එක්කවත් තියෙන සම්බන්ධයක් නැහැ ඒතොර ලැබෙන විවේකයක් මොකක් නිසාද මේ ආර්ය මාර්ගයේ විවේක නිසිරිතයි මේක ලෝකේ අල්ලා ගන්න පැත්තක් නෙමෙයි යන්නේ රාග පැත්තක් නෙමෙයි විරාග නිසිරිතයි මේ ලෝකේ සැරිසැරලා ඒ තැන ඇලුම් කරන එකක් නෑ නිරෝධ නිසිරිතයි සංසාරගයක් නෑ ලෝකයේත් එක්ක ඔස්සග්ග පරිණාම ඔන්න ඔය ගුණ හතර තමයි තේරුම් ගන්න ආරි ගුණ හතර බව ආරි ධර්මී ඕක තේරුම් අරගෙන ඔය විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සග්ග පරිණාමී කියන්නේ මෙන්න මේ කාරණා හතරෙන් යුතුව කර්මස්ථාන වලන්න පුරුදු වෙන්න ඕනේ අන්න එක කෙරෙනවා නම් ආර්ය මාර්ගයේ කිසිම බාධකයක් නැහැ ඒ තුලම සීලය තියෙනවා සමාධියට බාධක නැතුව වැඩෙනවා ඉතින් දැනගන්න ඕනේ එතකොට එන සවිතක්ක සවිචාරය කියන්නේ බාහිර පුද්ගලයකක තියෙන සම්බන්ධයක් නෙමෙයි තමා තුල තමාගේ කර්මස්ථානයත් එක්ක තමා විතරයි එතන සම්බන්ධ ඔය විවේකේ කියන්නේ ඒ නිසා ලැබෙනා වූ ලෝකයේ අත්හැරපුවාම ලැබෙන සහනයක් තියෙනවා නිවන මුල් කරගෙන වැටෙහෙන්නා වූ විවේකී ස්වභාවය ප්‍රීති සුඛයේ නිරාමිස ප්‍රීතියයි නිරාමිත සුඛයයි කියන තමාගේ මනස තුළ ඇතිවෙන්නා වූ නිදහස් වූය ඒ නිදහසත් එක්ක ලැබෙන සැහැල්ලුව ඒකාග්‍රතාවය කියලා කියන්නේ කොහෙවත් විසිරෙන්නේ නැහැ එක එක දඟවල මොනවා හොයන්නද ලෝකේ අල්ලන්න දෙයක් නැහැ අනිත් නිවන හිත පිළිලා ඉතන් නවතිනවා ඒක ආර්යයන්ගේ ආර්ය ප්‍රථම ධානයේ වලපත් වෙනවා ওই විදිහටම කෙලවට යන කම යන්නේ ඔහොමයි තව කිසිම කෙනෙක්ගේ සම්බන්ධයක් නැහැ ධානයත් එක්ක චතුර්ථ ධානයට යන කම. චතුර්ථ ධානයට ගිහිල්ලා තව ලෝකයක සම්බන්ධයක් නැහැ. චතුර්ථ ධානයට ගියාට පස්සේ චතුර්ථ ධානය හොඳට ප්‍රගුණ වුණාට පස්සේ තවත් එහාට තියෙනවා ඒක වසී වෙන්නේ. පුළුවන් නම් අරූප සමාධි හතරත් වැඩිලා. එතනු තමන් විතරයි කවුරුවත් නැහැ. ඊට පස්සේ හොඳට හුරු වෙනවා මේ චතුර්ථ ධානය තමන්ට පාලනය කරගන්න. අන්න ඒ වෙලාවට අවිඥා පාදක දහන කියලා කියන්නේ ඒකයි. ඔන්න ඒ දහනෙදී අනුන් ගැන හොය නැතුව ඊළඟට මොකද කරන්නේ? పూర్වේ නිවාස තමන්ගික බලනවා. මං කොහොමද ඉස්සර හිටියේ? මම මොනවද කළේ? අන්න බලනකොට පේනවා. සුන්දර ලෝකේ නටපු හැටි නෙමෙයි. සතියෙන් බලනවා කියන්නේ අතීතේ සීකර බලනවා කිව්වේ. මේ අත්බැවිත් ඉස්සෙල්ලා බලාගෙන යන අපුරුදු වෙනවා. මොකද විශේෂ අවස්ථා තියෙනවා මතක තියෙන හොදට. සුන්දර ලෝකේ අල්ලා ගන්න ගිය හැටි අල්ලා ගන්න මට ලැබුණා කියලා සන්තෝෂ වෙච්ච හැටි ඒ පහළ වෙච්ච ඒ කාම ජාතියින්ගේ ස්වභාවය හැටි ඒව නිසා දුක් විඳින සිද්ධ වෙච්ච හැටි ඒව ගෙවිලා ගිය හැටි හිස් සතින්ම කිසිම හරයක් නැතුව ගෙවිලා ගින් දුකට වැටිච්ච හැටි මෙන්න මේ කරන දුක සහ දුකට හේතුව බලන්න පුරුදු වෙන්න ඕනේ අතීතේ එහෙම බලාගෙන යනකොට දිවස් ස්වභාවයේ චතුත්ථ ධානයේ වැඩිලා තිබුණොත් කිසි අමාරුවක් නැතුව හවුමක් කර කියලා පිනුමක් ගහලා ඊළඟ භවයට ගියා වගේ ඊළඟ භවයේ පේන පටන් ගන්න. ඒක එක්තරා චක්‍රයක් ඒ කාගේ වතහන් දෙහෙම දෙයක් නෑ. ඒ අධ්‍යක්ීම් ලැබෙනවා එහෙම යොමු කරගෙන ඉන්නකොට. ඒතකොට පේනා මෙහෙම හේකින්නේ මෙතෙන්ට ආවේ. ඒ අතර මෙහෙමනේ හිටියේ. මේ වගේ ස්ථානයකනේ හිටියේ. මම මෙහෙම දේවල් වලට අයිතිවාසිකම් කිව්වන්නේ මගේ ළඟොත් මේවානි.
මෙහෙම එකිනෙකට වේඳ පටන් ගන්නවා. කෝ අයිතිකම්, කෝ හිමිකම්. ආස්වාදයන්ගේ වෙදිලා දුක් වේදලා හිටන් අනාථ වෙලා වලා විතර මොකද්ද හම්බ වුනේ? ඔහොම තමන්ගේ වලාගෙන යන්න පුරුදු වෙනවා. එතකොට මොකද්ද දකින්නේ? දුක ගොඩ නැගිච්ච හැටි සහ දුක ගොඩ නැගෙන්න හේතුන තෘෂ්ණාව ගොඩ නැගිච්ච හැටි. දුක සහ දුක සමුදය වේනවා. එතකොට දකින්න නුවණ පහළ වෙනවා මොකද්ද? එහෙනම් ඉතින් මේ දුක සමුදය මේකනම් ඒ එතන තෘෂ්ණාවෙන් බැඳිච්ච එකනම් ඒක නිසා නම් මේ දුක ගොඩ නැගිලා අනන්ත සංසාරේ ඒ අත්බැව් ලැබුවේ. මතු අත්බැවක් ලැබෙන්නේ දැන් මේ කියනව තෘෂ්ණාව තිබුණොත් නේ. මේ තෘෂ්ණාව මොනතරම් අසාරයකද කියලා දකින්නකොට තණ්හක්ෂේ වෙන්න හේතු වෙනවා. අන්න එතකොට බලනවා පරබුද්ධලියන්ගේ ස්වභාවය අන්න දැන් බැලිය හැකි. දැන් හොඳ වසඟතාවයක් තියෙනවා. දැන් මල පෙරේතයා වුණා නම් ඔබ කොහොත පෙරේතයා වුණේ? බලන්න පුළුවන්. දැන් අර පැත්තට හිත යන්නේ නැහැ. පාලනය වෙලා තියෙන්නේ. තව කෙනෙක් බලනවා. කොහෙද හිටියේ? අම්මා මලා කොහෙද ගියේ? මොන කරලාද ඉන්නේ? තාත්තා මලා කොහෙද ගියේ? මොකද වෙලා මොකක් වෙලා දින්නේ? බැලුව බැලුව හැටියට පේනවා. අහවල් යාළුවෝ මලා කොහෙද ගියේ? මොකද වුනේ? බැලුවොත් ඒත් පේනවා. හැබැයි ඕවා ඉතින් උද්දාමයේ ගන්න ඒවා නෙමෙයි. අන්තිමට දකින්නවා. පේනුනට පස්සේ දෙපාලා තුන්පාලා බලන් ඉතුරු වෙන්නේ නැහැ යමක්. මොකද? අපෝ ලෝකේ හැටි මේකනේ. සත්‍යය සැරිසරන්නේ මෙහෙමනේ. එහෙම සැරිසරන සත්‍යයක් අර මම වාගේම තෘෂ්ණාවෙන් ලෝකේ වදන්ඩ ගිහිල්ලා ඒ ආපු අනාථ ගමනක එහෙමමනේ කැරී කැරී කියන්නේ. එහෙනම් ලෝක සත්‍යයල කවදා හරි පහළ වෙන්නේ දුක ආස්වාදයේ දුකට හේතුව. මටත් පහළ වුණේ දුක ආස්වාදයේ දුකට හේතුව. අනාගතේදී පහළ කරන්න මට හෝ ලෝකයාට දුක පහළ වෙනවා. දුකට හේතුව ඇසුරු කළොත් අන්නේ හේතුව නැති කළොත් ඒ දුකෙන් නිදහස් වුණාම ඒක තමයි නිවන කියලා වැටහෙනකොට වැටහුණු චතුරාර්ය සත්‍ය. ඉතින් ඔන්නෝකර බලාගෙන ඒ ටික කරගන්න බලන්න ඕනේ. ඉතින් ඒ හැරෙන්න ඕකෙන් අහගෙන කියලා පොඩ්ඩක් යන්තම් ඇර මට සමාධියක් හම්බ වුණා. දැන් ඉතින් දවස් 15 වුණා. යන්න ඕනේ සාස්ත්‍ර කියන්නේ. මට ටිකක් ඇඟට නිකන් කිරණ පාරක් එහෙම හොඳ අතේ තියෙනවා. එහාට මෙහාට කරවනකොට දැකිනවා කාන්දම වාගේ. යන්න ඕනේ පොඩ්ඩක් ඔළුවට කියලා සෙට් කරලා ඔළුව කැක්කු මැරලා ඉඳ හවල් එක්කනාගේ. පටන් ගත්තල පස්සේ දන්නේ නැහැ පිස්සා වෙන කම ඕව නටා ඉන්නවා. ඊට පස්සේ මට මෙහෙම ශක්තියක් තියෙනවා. ලෙඩ හොඳ කරන්න පුළුවන්. මට මෙහෙම බලයක් තියෙනවා. ඉතින් මට ඥාතිත්‍යික කතා කරන්න පුළුවන්. දෙයියෝ එක්ක කතා කරන්න පුළුවන් කියකිය ගිහිලා අන්තිමට මහා පිස්සුවක් නටලා විකෘතියක් කරගන්නවා. ඒක තමයි කියන්නේ කරන්න ඕන දේ තේරුම් බලන් ඒටිය කරගන්න ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන වැඩ වලට ගිහිලා අතර මඟ වෙන්නේ නැතුව. ඉතින් අර පිරිත් පොතේ මේ පිරිත තියෙනවා. අන්නේ පිරිත අරගෙන ඒ පිරිත සත්ගායනා කරන්න ඔය කියන අදහස් පිළිපැදලා ඒතර මේ කියන මේ ප්‍රශ්නේ निराකරණය වෙයි. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.